මගේ YouTube channel එකේ තවත් අලුත් video එකකට ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අද සෙනසුරාදා දවසක් ඉතින් අද මට තියෙනවා මගේ යාළුවෙක්ගේ wedding function එකකට යන්න. ඉතින් මගේ කලින් video එක ඔයාලා දැක්කනම් ඔයාලා දන්නවා මම wedding එකකට යන්න ready වුණා මේ week එකේ. ඉතින් අද තමයි මේ දවස. ඉතින් අද Saturday අද evening තමයි function එක තියෙන්නේ. ඉතින් මම ඒකට යන්න ready වෙන ගමන් තමයි මේ ඉන්නේ. සහ ඊට අමතරව හෙට Sunday හෙට මගේ තාත්තගේ උපන්දිනෙත් තියෙනවා. ඉතින් ඒ දේවල් Saturday and Sunday දවස් කොහොමද මගේ ගත වෙන්නේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ඉතින් මේ වීඩියෝ එකෙන් වැස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන මගේ මේකප් බඩු ටික ජුවලරි ඒ දේවල් ටික. ඉතින් මොකද අපි දෙන්න ගෙදර ඉඳලා ඇස් වෙලා නෙමෙයි යන්නේ. හස්බන්ඩ් ගේ අම්මලා ගෙදරට ගිහිල්ලා එහේ ඉඳලා ඇස් වෙලා තමයි යන්නේ. ඉතින් මගේ බඩු ටික මම මේ විදිහට මගේ පවුච් එකට දාගන්නවා. මගේ අයි ෂැඩෝ පැලට් එක තියෙනවා. ඒ වගේම පවුඩර් එක තියෙනවා. ඊට අමතරව මගේ තියෙන මම ජනට් BB ක්‍රීම් එක ගත්තා. මේක මම ෆස්ට් ටයිම් තමයි යූස් කරන්න ගත්තේ. ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් ඊට අමතරව මගේ අයිලයින් එක තියෙනවා. මේක මම AliExpress එකෙන් තමයි ඕඩර් කරලා ගත්තේ. හරියටම බ්‍රෑන්ඩ් එකක් එහෙම මම කියන්න දන්නේ නැහැ. ඊට අමතරව මම ලිප්ස්ටික් ෂේඩ්ස් තුනක් ගත්තා. මගේ pink color frock එකක් තමයි මම අඳින්න බලාගෙන ඉන්නේ. නමුත් ඉතින් මම කිහිප තුනක්ම ගත්තා ගැලපෙන එකක් බලලා ඒ වෙලෙට මට හිත යන එකක් බලලා ගන්නවා. ඩාර්ක් pink color එකක් තියෙනවා. ඊපස්සේ light pink එකක් තියෙනවා. ඒ වගේම නියුඩ් කලර් ෂේඩ් එකට යන ලිප්ස්ටික් එකකුත් තියෙනවා. ඉතින් මේ තුනත් ඇත්තටම මම AliExpress එකෙන් ඕඩර් කරලා ගෙන ගත්ත ලිප්ස්ටික් තුනක්. ඉතින් මේ වගේ නම්බර්ස් එහෙම ඉතින් ලොකුවටම නැහැ. තිබුණොත් මට මතක් වුණොත් හරි හම්බුනොත් හරි මම ඔයාලට බලලා දාන්නම්. ඉතින් ඊට අමතරව මේ pink color එකත් මේක නම් ටිකක් කල් මං සෑහෙන කල් අරගෙන මේකත් AliExpress එකෙන් ඕඩර් කරලා ගත්තා. සාමාන්‍යයෙන් මම ලිප්ස්ටික් වගේ ගොඩක් අවස්ථාවලදී එහෙම ඕඩර් කරලා ගෙන ගන්නවා. ඉතින් මේ තුනත් අරගෙන යනවා. මොකද එකක්ම කියන්න බෑනේ. ඉතින් ඒ සමහර කරලා වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි ගෙදර ඉඳලා ලෑස්තිලා යන්නේ නෑනේ. ඒකෙ හින්දා ඉතින් අමතර ස්පොන්ජ් එකක් තියෙනවා ගන්න. එතකොට මගේ ඉයරින්ග්ස් දෙකක් ගත්තා මම. මේක ඇත්තට මම මගේ එන්ගේජ්මන්ට් එකට මගේ ෆ්‍රොක් එකට මම දාපු ඉයරින් එක. ඉතින් ඒ වෙට් ටිෂුස් තියෙනවා. මේ හැම එකක්ම මේ පවුච් එකට තමයි දාගෙන යන්නේ. ඉතින් ඒ දේවල් ටික දාගෙන යනවා. මට එතකොට ලේසි. මට මුකුත් අමතක වෙන්නෙත් නෑ. සහ ආය අම්මලා ගෙදරින් අරගෙන එන්නත් බැක් ටු මගේ ගෙදරට අරගෙන එන්නත් මට මුකුත් අමතක වෙන්නේ. ඔක්කොම මම මේ පවුච් එකට දාගෙන අරගෙන යනවා. ඉතින් ඔය විදිහට බඩු ටික ඉක්මනට ලෑස්ති කරගෙන ඊට පස්සේ ඇඳුම් අනිත් දේවල් ටිකත් ලෑස්ති කරගෙන යන්න ඕනේ. ඉතින් බලමු දිගට වීඩියෝ එකත් එකතු වෙලා ඉන්න අනිත් දේවල් ටික කොහොමද වෙන්නේ. ඒකත් එක්ක මට අමතකුණා මගේ ආයිබ්‍රෝ පෙන්සිල් එකත් ගන්න. ඉතින් ආයිබ්‍රෝ පෙන්සිල් එකත් අරගෙන පර්ස් එකට දාගත්තා. මගේ ෂූස් එතකොට ෆ්‍රොක් එක ඒ දේවල් ටිකත් වෙනම බෑග් එකකට දාගන්න හදන්නේ. මේක ලොකු හීල් එකක් තියෙන ෂූ එකක් නෙමෙයි. ඉතින් මමයි හස්බන්ඩ් දෙන්නම එකම හයිට් එකේ වගේ ඉන්නේ. ඉතින් ඒකින්ද මම සාමාන්‍යයෙන් හීල්ස් පාවිච්චි කරන්නේ. මම ඇත්තටම ඉස්සර නම් හීල්ස් පාවිච්චි කරා. ගොඩක් උසේව ඇමරිකාට පස්සේ මම පාවිච්චි කරේ නැහැ. මොකද මේ හස්බන්ඩ් මමයි දෙන්නම එකම හයිට් එකේ හින්දා. ඉතින් ඒ දේවල් ටික ඔක්කොම එකම බෑග් එකකට දාගන්නවා. මගේ බඩු ටික පර්ෆියුම් ටික පර්ෆියුම් එක ඩියෝඩරන්ට් එක ඒ දේවල් ටිකත් මගේ බෑග් එකට මම දාගෙන අරගෙන යනවා. එතකොට ලේසි සහ දැන් එතකොට මගේ මම ලෑස්තිදී මගේ බඩු ටික වෙනම බෑග් එක හස්බන්ඩ් ලෑස්තිදී ආගේ බඩු ටික වෙනම බෑග් එකේ එහෙම තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉතින් ඔන්න දැන් බඩු ටික මම ලෑස්ති කරගන්නේ.
දැන් අපි ෆන්ක්ෂන් එකේ තියෙන තැනට ඇවිත් ඉන්නේ. ඉතින් දැන් හවස 7:00 කාලේ වගේ විතර ඇති වෙලාව මට මතක විදියට ඒ වෙද්දී. ඉතින් ඊට කලින් රෙඩි වෙනව මොකද මම වීඩියෝ කරේ නැහැ. මොකද අපි ඉක්මනට ලෑස්ති වෙලා ආවා. ඉතින් මම කර්ල් සෙට් කරගත්ත කොණ්ඩෙට මේ මංගව හෙයා ස්ප්‍රේ එකක් තිබුණ නැති නිසා මට හරියටම ඒක මේ සෙට් කරගන්න බැරි වුණා. කමක් නැහැ. ඉතින් ඔය ඇති දැනට. ඉතින් දැන් අපි ඇතුළට ඇවිත් ඉන්නේ. ඉතින් දැන් ඉතින් දිගටම enjoy කරන්න තමයි තියෙන්නේ. අද ඉතින් ඉරිදා. ඉරිදා කියන්නේ අද මාර්තු 5. ඉතින් අද මගේ තාත්තගේ පන්දිනේ. ඉතින් එයාට ගෙන යන්න මම කේක් එකක් ලෑස්ති කරනවා. උදෙන්ම මම ඒක කරන්න පටන් ගත්තා. මොකද අද ඉරිදා අපිට පවර් කට් එකක් තියෙනවා දෙකෙන් පස්සේ. ඉතින් ඒකෙන් හින්දා මම උදෙන්ම මේක හදන්න ලෑස්ති වුණා. ඉතින් කේක් එක මේ විදිහට බේක් කරගෙන ඉතින් ඊට පස්සේ හිමීට හදාගෙන යනවා. ඉතින් මේ කේක් එක හදන වීඩියෝ එකක් මම මගේ අනිත් channel එකේ ඔයාලට බලන්න දාන්න. ඉතින් ඔයාලට මතක් කරනවා මගේ අනිත් YouTube channel එක Mermaid Bakes. ඒ channel එක subscribe කරලා නැති හරි ඒක බලපන්න නැති කවුරු හරි ඉන්නවනම් මම උඩින් link එක ඔයාලට link කරන්නම්. ඒ channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. මගේ අලුත් business එක මම කොහොමද start කරේ හැම දෙයක්ම මගේ full journey එක මම ඔයාලත් එක්ක share කරගන්නවා ඒ channel එක හරහා. ඉතින් ඒ වගේම ඔයාලට ගොඩක් thanks කරනවා. ඉතින් මගේ මේ YouTube channel එකෙන් ඒ channel එකට මට subscribe කරපු ගොඩක් අය හිටියා. ඒ වගේම මට wish කරලා comments දාපු ගොඩක් අය හිටියා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලගේ මේ ආදරයට ඔයාලගේ blessings වලද හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මමත් ඉගෙන ගන්න ගමන් තමයි මේ දේ කරගෙන යන්නේ. ඉතින් ඒකෙ හින්දා මම හිතනවා ඔයාලගේ blessings උත් එක්ක මට මේ දේ ඉස්සරහට ගොඩක් successful විදියට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. දැන් කේක් එකේ මුල වැඩ ටික ඉවරයි. දැන් කේක් එක හදාගත්තා. ඊට පස්සේ වාඩියේ තියෙන වයින් කරලා ඊට පස්සේ කේක් එක sandwich කරනවානේ මම හරියට දන්නේ. කේක් එකේ අතන layers අතරට icing එක දාලා ඊට පස්සේ අනිත් එකක් තියාගත්තා. දැන් කේක් එක ෆ්‍රිජ් එකෙන් දැම්මා. ඊට පස්සේ එළියට අරගෙන finally second coat එක ගාලා අනිත් කැරි ටික decorations ටික ඒ ටික ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් දැන් මේ විදිහට මේ ටික හදාගෙන ඊට පස්සේ හවසට යනවා. හවසට තාත්තගේ අම්මලා ගෙදර යනවා ගිහිල්ලා කේක් එක කපන්න. ඉතින් ඒ දේවල් කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි අද මගේ දවස වෙන්නේ. ඉස්සරහට බලමු අනිත් ටික කොහොමද වෙන්නේ කියලා. දැන් ඉතින් කේක් එකේ අන්තිම හරිය තමයි යන්නේ. ඒ හරිය ඉතින් හදාගෙන යනවා. ඒ ටික කරලා ඉවර වෙලා ඊට පස්සේ තව කප් කේක්ස් හතරකුත් තියෙනවා. කප් කේක් හතරක බොක්ස් එකකුත් තියෙනවා. ඒකත් රෙඩි කරගන්න ඕනේ. ඉතින් ඒකත් මගේ යාළුවෙක්ගෙන් තමයි හම්බුනේ. ඉතින් දැන් නිගම්බ යන හින්දා එයාගේ බොක්ස් එකත් රෙඩි කරගෙන අරගෙන යනවා. ඉතින් අද මේ විදිහට තමයි මගේ දවස ගෙවුනේ. ඉතින් දැන් කොහොමත් මේ ටික හදාගෙන ගිහිල්ලා ඊට පස්සේ අම්මලා ගෙදර ගිහිල්ලා ඊට පස්සේ අපි ඩිනර් අවුට් එකකට යන්න බලාගෙන ඉන්න රෙස්ටුරන්ට් එකකට. ඉතින් ඊට ගිහිල්ලා තමයි තාත්තගේ කේක් එක කපලා ඒ දේවල් ටික කරන්නේ. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න.
අපි කට්ටියම දැන් රෙස්ටුරන්ට් එකට ඇවිත් ඉන්නේ ඩිනර් ගන්න. ඉතින් මම ඔයාලට රෙස්ටුරන්ට් එක බහලින් නම දාන්න මොකයිද කියලා. ඉතින් දැන් මේ විදිහට තමයි අද මගේ දවස ගත වුණේ. ඉතින් මම ඔයාලට එක්ක වේදාගත Saturday and Sunday දවස් දෙක මගේ කොහොමද ගත වුණේ කියලා. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි පොඩි වීඩියෝ එකක්. මොකද මම දවස් දෙක මගේ ගෙදර වැඩ වාගයක් වෙන හින්දා ඉතින් මට ඔයාලට ලොකු වීඩියෝස් අරගෙන ඉන්න බෑ. නමුත් මට පුළුවන් විදිහට ඔයාලට අනිවාර්යයෙන්ම වීඩියෝස් දිගටම අරගෙන එනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.